තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම අද මම ඔයාලව එක්කගෙන යන්නේ අනුරාධපුරයේ කුට්ටම් පොකුණට නුදරින් පිහිටා ඇති අනුරාධපුර මහමෙවුනා උයහනේ පිහිටා තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කිරීමට. හතරවන හෝ පස්වන සියවසේ අබේගිරි සමයට අයත් වන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කිනම් රජෙකුගේ සමයේ නිර්මාණය වූවාවක්ද යන්න තවමත් නිශ්චිත සඳහනක් නොමැත. බුදු පිළිම වහන්සේ උසින් අඩි 7 අඟල් 3ක් වන අතර තනි ග්‍රැනයිට් පාෂාණයෙන් නිමවා ඇත. මෙම පිළිම වහන්සේ වීරාසන හා ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු අපට දිස්සේ. භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනිය ගොතාගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටිනසේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින අයුරු මෙයින් පෙනී යයි. මෙම පිළිමය එකල උතුරු දකුණු නැගෙනහිර හා බටහිර යන සිව් දිශාවට මුහුණලා පිහිට වූ එකිනෙකට සමාන පිළිම වහන්සේලා හතර නමකගේ එකක් ලෙසද සැලකේ. දැනට මෙම සමාධි පිළිමය පිහිටා ඇති ස්ථානයේදීම 1888 දී හමු වූ බවත් ඒ වන විට නාසයට හානි සිදු වී තිබූ බවත් සඳහන් වේ. ළඹසවන් අඩවන්නිත්හා මුහුණේ පිළිඹිබවන උපශාන්ත බව හා මහා කරුණාව මෙම පිළිමයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. සමාධි බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් දිස්සෙන මෙම කැඩී බිඳී ගිය ප්‍රතිමාව පැරණි සමාධි බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක්ද යන්න නිශ්චිතව කිව නොහැක. එසේම පුරා විද්‍යාඥයෙකු වන ආනන්ද කුමාරස්වාමි මහතා පවසන ආකාරයට මෙම සමාධි ප්‍රතිමාව නිසකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණයක් බවත් ඉන්දියාවේ අතික්‍රාන්තය නොවූවක් ලෙසත් ඔහු පවසා සිටි. සමාධි බුද්ධ ප්‍රතිමාව ආවරණය සඳහා 1950-60 කාලයේදී උඩට උඩු වියනක්ද ඉඳිකර ඇත. සමාධි බුද්ධ ප්‍රතිමාව බාහිර ලෝකයේ සමග බැඳීමක් හෝ විදහීමක් නොවෙති. භාවනා යෝගීව සිටින බුදුරජාණන් වහන්සේගේ මනස සංසුන් බව නිරූපණය කරන බව මෙයින් දැක්වේ. ඉතින් අනුරාධපුරයේ වන්දනා කිරීමට පැමිණෙන ඔයාලටත් අනුරාධපුරයේ මහමෙවුනාවේ ස්ථාපිත කර ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කිරීමත් අමතක කරන්න එපා. ඉතින් තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන නැවත ඔයාලා හමුවට එනකම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වටිනා වීඩියෝ බලන්න එකතු වෙන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.